ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංගරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අදත් මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්වත් හැම දිනාම බලාපොරොත්තු වන්නේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්නට පින්වත් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ වෙලිපෙන්න ගහ මුල්ල
අඹවල අංක 810 ලිපිනේ පදිංචි TM ඥානවති මහත්මියතුළු පවුලේ පින්වන්ත පිරිසත් තවත් දායකත්වයක් දරනවා මහඉලුපල්ලම කුබුක් කැන්ද පදිංචි DM ධම්මිකා දිසානායක මහත්මියතුළු පවුලේ පින්වන්ත පිරිස මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාවට එපින්වත් පිරිස දායකත්වයේ ධර්මින් සද්ධර්ම දේශනාවේ ධර්ම දානමේ පින් රැස් කර ගන්නටයි බලාපොරොත්තු වන්නේ දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ මේ පිඟුතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන සුවිශේෂී ධර්ම කාරණාව කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනී භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල බඳු කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන මහත් ආශාවෙන්ම ලබාගත්තු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී ධර්ම භාණ්ඩාගාරික භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි සිහි ඇති භික්ෂුන් අතරින් අග්‍රස්ථානීය භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි වැඩිපුරම ධර්ම ශ්‍රවණය කරලා තියෙන අයතරින් අග්‍රස්ථානීය භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි වැඩිපුරම ධර්මයේ කටපාඩම් කරගෙන තියෙන අය අතරින් අග්‍රස්ථානීය භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි එක බුද්ධ වචනයකට වචන 60000ක් උපද්දව ගන්නට පුළුවන් ශක්තියක් තිබිච්ච භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය කියන මේ අග්‍රස්ථාන පහක් ලැබපු ආනන්ද මහතෙරුන් වහන්සේගේ කතාවයි අපි සාකච්ඡා කරගෙන යන්නේ ආනන්ද මහරහතන් වහන්සේගේ කතාවේ අපි මේ වෙනකොට බොහෝ කොටසක් සාකච්ඡා කරලා අවසන් ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ পদවිය සඳහා නියත විවරණේ ලබා ගත්තී පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශාසනීහි නන්ද කියන මහරජතුමාට දාව උපන් සුමන නම් කුමාරියව ඉඳෙද්දී පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ සහෝදරයා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට වස්තුන් මාසයක් උපස්ථාන කරලා මේ අග්‍රස්ථානීය ආනන්ද තෙරුන් වහන්සේ දා ප්‍රාර්ථනා කළේ සුමන කුමාරයා වෙ ඉන්නකොට එදා ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන බව පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ නියත විවරණේ ලබාගත්තු උන් වහන්සේ කල්ප ලක්ෂයක් පුරාවටම ඒ වෙනුවෙන් පාරමිතා පිරුවා නොඑක් ජීවිතවල වැඩිපුරම උන් වහන්සේ කරලා තියෙන උපස්ථාන එහෙම පාරමිතා පුරාගෙන ඇවිල්ලා අපේ භාග්‍යවතුන් වහන්සේත් සමග තුසිත දේව්පුරේ වැඩ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ උපන් දවසේ ආනන්ද තෙරුන් වහන්සේත් අමිතෝදද නම් මහරජතුමාට දාව උපදිනවා සියලු පිරිස සතුටු කරවලා සියලු පිරිසම සතුටට පත් කරවපු නිසා ආනන්ද නම් නම ලැබෙනවා ආනන්ද කුමාරයා භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරපු වෙලාවේ ශාක්‍ය ජනපදයේ හැම කෙනෙක්ම භාග්‍යවතුන් වහන්සේට පැවිදි කරවන්න එක පුතෙක් බැගින් දෙනවා කියන පොරොන්දුව මත රාජකුමාරයා කුමාරයා බැගින් දෙද්දී පස් දිනක් එකට එකතු වෙලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවා ඒ පස් දින අතරින් එක්කෙනෙක් ආනන්ද තෙරුන් වහන්සේ මන්තානි පුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මදේශනාවක් අහලා මේ ශාසනයෙහි විශේෂ සෝවන් ඵලයක් ලබනවා අපි පසුගිය සතියේ දේශනාව වෙනකන් ඒ ප්‍රමාණයට සාකච්ඡා කළා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි අවුරුදු 20ක් යනකම්ම භාග්‍යවතුන් වහන්සේට ස්ථීර උපස්ථායකෙක් හිටියේ නෑ නොඑක් නොඑක් කාලවකවානුවන්වල
විවිධ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. එක් කලෙක සාරිපුත්ත මහරහතන් වහන්සේ උපස්ථාන කළා. තවත් කලෙක මුගලන් මහරහතන් වහන්සේ උපස්ථාන කළා. තවත් කලෙක නාගසමාල කියලා තෙරුන් වහන්සේ උපස්ථාන කළා. නාගිත තෙරුන් වහන්සේ, උපවාන තෙරුන් වහන්සේ, සුනක්කත තෙරුන් වහන්සේ, චුන්ද සාමණේරයන් වහන්සේ, සාගත තෙරුන් වහන්සේ, රාද තෙරුන් වහන්සේ, මේගිය තෙරුන් වහන්සේ යන ආදී වශයෙන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම අපේ භාග්‍යවතුන් වහන්සේට අවුරුදු 20ක් කලින් කාලට උපස්ථාන කළා තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේට මේ කාලේ උපස්ථාන කරන්නවුන්ගෙන් විවිධ අත්දැකීම් ලැබුණා. සමහර ඒවා මිහිරි අත්දැකීම්, සමහර ඒවා මිහිරි අත්දැකීම්. අපේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා එක්තරා කලෙක නාගසමාල කියලා තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ දවසක් භාග්‍යවතුන් වහන්සේ සමග පිණ්ඩපාතේ වැඩම කරලා නැවත විහාරයට ගමන් කරනකොට දීර්ඝ මාර්ගයකින් ගමන් කරලා තියෙන්නේ. නමුත් ඒ මාර්ගේ යනකොට එක්තරා මාර්ගයක් දැකලා නාගසමාල තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට කියනවා, ස්වාමීනි මෙන්න මේ මාර්ගෙන් අපි යමු. ඔය මාර්ගය බොහොම දීර්ඝයි, මේ මාර්ගය කුඩයි. අපිට ඉක්මනටම විහාරයට ගමන් කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ තෙරුන් වහන්සේට කියනවා, නෑ මහණ, අපි මේ පාරේ යමු. නැවත වරක් භාග්‍යවතුන් වහන්සේට කියනවා, නෑ ස්වාමීනි අපි මේ මාර්ගය යමු. දෙවන වරත් භාග්‍යවතුන් වහන්සේ කියනවා, නෑ අපි දීර්ඝ මාර්ගය යමු. තුන්වෙනි වරත් නාගසමාල තෙරුන් වහන්සේ, නෑ ස්වාමීනි අපි මේ මාර්ගය යමු කියද්දී භාග්‍යවතුන් වහන්සේ තෙවන වරත් ප්‍රතික්ෂේප කරද්දී නාගසමාල තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු ටික බිමින් තියලා, ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍ර සිවුරු උභාසයෙන් අරගන්න, මම මේ මාර්ගය යන්නම් කියලා උන්වහන්සේ මාර්ගයට බැස්සා. මාර්ගය යනකොට පින්වතුනි මේ මාර්ගයේ ඉන්නවා අයං පතං. ඒ කියන්නේ රජතුමාට බදු අරගෙන යන පිරිසව මංකොල්ල කන හොරු වගයක් ඉන්නවා. ඒ හොරු ඉන්න මාර්ගයේ හඳුන්වන්නේ අයං පත කියලා. මේ මාර්ගයේ හැම හොරු පිරිසක් ඉන්නවා. හොරු පිරිස දකිනවා තෙරුන් වහන්සේ නමක් මේ මාර්ගයේ වැඩම කරනවා. හොරු පිරිස මේ තෙරුන් වහන්සේ මේ මාර්ගයේ හොරු ඉන්න බව දන්නේ නැද්ද? දැනගන්නම පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතලා නාගසමාල තෙරුන් වහන්සේ වල්ලගෙන සිවුරු ඉරලා පාත්‍රය පොඩි කරලා හිසිංලේ ගලනකම් පහර දුන්නා. තෙරුන් වහන්සේ නමක් නිසා මරණයට පත් කළේ නෑ. තෙරුන් වහන්සේ ආයිමත් ආපසට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ ගමන් කරපු දීර්ඝ මාර්ගය ගමන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මගට ගිහිල්ලා රුක්ෂමූලයක් ළඟ වැඩවාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා කාරණාව කියන, ස්වාමීනි මට මෙන්න මේ වගේ කරදරයක් වුණා. එළ භාග්‍යවතුන් වහන්සේ කියනවා, මං ওই කරුණ නිසා තමයි ඔය මාර්ගය යන්න එපා කියලා කිව්වේ. පිඟත් මේ කාරණාව කෙටියෙන් මෙතන දක්වලා තිබුණට දීර්ඝ විස්තරයක් උදාන පාළියේ දිවිදහපත කියලා සූත්‍ර දේශනාවක සඳහන් කරලා තියෙනවා. නාගසමාල තෙරුන් වහන්සේගේ මේ කතාව හරි වටින කතාවක්. අපි ඉදිරි දවසක ඒ සූත්‍රේ වෙනම සාකච්ඡා කරමු. මොකද එතන බොහොම විශේෂ කරුණු කිහිපයක් මතු කරලා තියෙනවා. යමෙකුට භාග්‍යවතුන් වහන්සේ අවවාදයක් දෙද්දී ඒ අවවාදය ඔහුට නොපිහිටනවා නම් පෙර කරපු සංසාර මහ අකුසල කර්ම විපාකයක් නිසාමයි කියලා එතනදී විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. හැයි භාග්‍යවතුන් වහන්සේ මේ තෙරුන් වහන්සේට කිව්වේ නැත්තේ මහණ ඔය මාර්ගේ හොරු ඉන්නවා කියලා? පින්වත් එහෙම කිව්වත් මේ භික්ෂුව යන ගමන නතර කරන්නේ නැහැ. එතන අටකතාවේ කියනවා, යම් විටක මේ තෙරුන් වහන්සේ
එහෙම කියද්දිත් භාග්‍යතුන් වහන්සේගේ වචනේ පිටුපාල ගියොත් භාග්‍යතුන් වහන්සේ බොහෝ සින් අවවාද කරත් ඒ වචනේට එරෙහි වුණාම මේ ජීවිතේ නිවන් දකින්න තේ භික්ෂුවට බැරි වෙනවා අන්න ඒ කාරණාව නිසායි භාග්‍යතුන් වහන්සේ භික්ෂුවට ඒ මාර්ගේ හොරු ඉන්න බව මතක් කරේ නැත්තේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ අද්දැකීම් කිහිපයක් එකට එකතු කරලා දවසක් භික්ෂු සංඝරත්නිය වඩම්ම බලා ඒ භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව මතක් කරනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ උපස්ථායක තනතුරට දෙන්නද සාරිපුත්ත මහරහතන් වහන්සේ කතාව අහලා කියනවා මොකද භාග්‍යතුන් වහන්සේ කියනවා යම් යම් තැන්වලදී සමහර භික්ෂුන් වහන්සේලා මට මාර්ගේ යනකොට පාත්‍ර සිවුරු බිමින් තියලා යනවා සමහර භික්ෂුන් වහන්සේලා මම මෙතන භවනා කරන්න එපා කිව්වම ඒ තැන්වලටම ගිහිලා භවනා කරනවා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මම දැන් මහලුයි භාග්‍යතුන් වහන්සේ මේ මහලුයි කියලා කිව්වේ අවුරුදු කීයෙන්ද අවුරුදු 55දී අවුරුදු 55න් භාග්‍යතුන් වහන්සේ කියනවා මම මහලුයි කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි මට ස්ථීර උපස්ථායකෙක් අවශ්‍යයි ඒ වෙලාවේ නොඑක් නොඑක් භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ උපස්ථායක තනතුරට ඉන්නද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාම එහෙම ඉල්ලනවා භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා අලං සාරිපුත්ත යස්සං දිසායන් ත්වං විහරසි සාරිපුත්ත නුඹ යම් දිසාවක වාසය කරනවාද අසුඤ්ඤාවේසා දිසා ඒ දිසාව හිස් නැ ඒ නිසා ඔබේ උපස්ථානය මට අවශ්‍ය නැ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මිල්ලීම ප්‍රතික්ෂේප කරනවා ඔය අතර ආනන්ද තෙරුන් වහන්සේත් භික්ෂු සංඝරත්නිය මැද වැඩ ඉන්නවා භික්ෂුන් වහන්සේලා කියනවා පිඟත් ආනන්දය භික්ෂුන් වහන්සේලා උපස්ථායක ස්ථාන ඉල්ලනව භාග්‍යතුන් වහන්සේගේ නුඹත් ඉල්ලන්න ඉවිල ආනන්ද හැමදුරු කියනවා යාචිත්වා ලද්දට්ටානං නාම ආවසෝ මේ උපස්ථායක ස්ථානය කියලා කියන්නේ ඉල්ල ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි කිං මං සත්තා නපසති භාග්‍යතුන් වහන්සේට කැමති නම් ඒ තනතුර මට දෙයි ඇයි භාග්‍යතුන් වහන්සේට මාව පේන්නේ නැද්ද ඒක ඉල්ල ලබා ගන්න සුදුසු එකක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තෙම ලබා දිය යුතු එකක් ඒ විලා විභාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි ආනන්ද භික්ෂුවට උත්සාහ කරවන්න ඕන නැහැ තනමන්ම දැනගෙන මට උපස්ථාන කරනවා භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ ආරාධනය බාරගත්තා භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහටම භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරට කියනවා මහණේ පින්වත් ආනන්දය භාග්‍යතුන් වහන්සේ ඔබගේ උපස්ථායක තනතුර බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් උපස්ථායක ස්ථාන ඉල්ලන්න ආනන්ද තෙරුන් වහන්සේ නැගිටලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ප්‍රතික්ෂේප කරුණු හතරකුත් ඉල්ලීම් හතරකුත් කියන වර අටක් මට දෙනවනම් මං උපස්ථායක තනතුර බාර ගන්න මොකද ප්‍රතික්ෂේප කිරීම හතර ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන උසස් සිවුරු මට දෙන්නේ නැත්තම් ඔබ වහන්සේට ලැබෙන පිණ්ඩපාතය මට දෙන්නේ නැත්තම් ඔබ වහන්සේ සමග එකට ගන්ධ කුටියේ වාසය කරන්න ඉඩ නොදෙනවා නම්
ඔබවහන්සේට ආරාධනා කරපු දානයකදී මට ආරාධනාවක් කරන්නේ නැත්තම් ස්වාමීනි මෙයි මගේ ප්‍රතික්ෂේප කිරීම හතර භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ ආනන්ද ওই කරුණ හතර හොම් ප්‍රතික්ෂේප කරේ මොන වගේ නරක පැත්තක්ද කළද ස්වාමීනි අනාගතේ නොඑක් පුද්ගලයෙ මේ ශාසනයට ඇතුල් වෙනවා එහෙම ඇතුල් වෙනකොට ඒ අය ඔය කරුණ හතරේම මට නිගා කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට මේ තරම් උසස් සිවුරු ලැබිලා පරිහරණය කරද්දී බොද පිංගති භාග්‍යතුන් වහන්සේට ලක්ෂ ගණන් වටින වස්ත්‍ර ලැබිලා තියෙනවා මහා රජවරු දන් දීලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට හදන ගන්ධ කුටි පවා රණින් මෙනික් වලින් ඔබ්බපු ගන්ධ කුටි හදලා තියෙන්නේ මේක දකින අනාගතේ ශාසනයට එකතු වෙන ඇතම් ශ්‍රාවකයෝ කියාවි ඔය වගේ ලාභ සත්කාරයක් ලැබෙනවා නම් කාටද උපස්ථානයක් කරන්න බැරි කියලා ඒ නිසා ස්වාමීනි ඒ ඉල්ලීම් හතර මම ප්‍රතික්ෂේප කරනවා ඊළඟට දෙවෙනි කාරණාව කියනවා ආරාධනා හතරක් ඉල්ලීම් හතර තමයි ස්වාමීනි මට යම් දානයකට ආරාධනා කළොත් ඔබ වහන්සේ වැඩම කරන්න ඕන නොඑක් ජනපදවල නොඑක් දේශයන්ගෙන් යමෙක් ආපු වෙලාවක ඔබ වහන්සේව දකින්න කැමති වුණොත් ඕනෑම වෙලාවක ඔබ වහන්සේව පෙන්වන්න අවසර තියෙන්න ඕන යම් ධර්ම කරුණක මට සැකයක් උපන්නොත් ඒ සැකය මට නැති කර ගන්නට ඕන මම නැති තැනක යම් ධර්ම කාරණාවක් දේශනා කරනවා නම් ස්වාමීනි එම ධර්ම කාරණාව මට නැවත කියන්නට ඕන භාග්‍යතුන් වහන්සේ අහනවා ආනන්ද මොන ආනිසංසයක් දැකලද ඔය කරුණ හතර මගෙන් ඉල්ලන්නේ ස්වාමීනි සද්ධාවන්ත කුලපුත්‍රයෝ භාග්‍යතුන් වහන්සේව දකින්න අවකාශයක් නොලැබිලා මට මෙන්න මෙහෙම කියන්න පුළුවන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමග අපේ දානෙට වඩින්න ඒ විලාවට ඔබ වහන්සේව වඩම්ව ගන්න බැරි වුණොත් එතනදි මට චෝදනාවක් එන්න පුළුවන් ස්වාමීනි මට ධර්ම කාරණාවක සැකයක් උපන්නොත් මට ඒ ඕනම ධර්ම කාරණයක් සැක නැති කර ගන්න අවසර තියෙන්නට ඕන යම් තැනක සැකයක් උපන්නොත් ඒ සැකය මට නැති කරගන්න බැරි වුණොත් චෝදනා කරાવી දසබලයන්න් වහන්සේට මේ තෙරුන් වහන්සේ මොකටද උපස්ථාන කරන්නේ මෙහෙම ප්‍රශ්නයක්වත් විසඳගන්න බැරි නා යම් කලෙක ඔබ වහන්සේ අන්‍ය ස්ථානයක දේශනා කරන දේශනාවක් අහන ශ්‍රාවකෙක් මගෙන් ඇහිවිලා ඇහුවොත් පින්වත් ආනන්දිය භාග්‍යතුන් වහන්සේ මේ තැනක අපට මෙහිම දේශනාවක් කළා ඒ ගාථාව මොකද්ද ඒ සූත්‍රය මොකද්ද ඒ ජාතක කතාව මොකද්ද කොහේදද මේ දේශනා කළේ කාටද දේශනා කළේ කියලා මගෙන් ඇහුවොත් ඒ විලාවට මට ඒකට උත්තරයක් දී ගන්න බැරි වුණොත් ස්වාමීනි උන්වහන්සේලා මට චෝදනා කරයි මේ වගේ පොඩි දෙයක්වත් දන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ ඉඳලා තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා ස්වාමීනි ආන්නේ කරුණහත් නිසා තමයි මම ඔය ආරාධනාවල් ඉල්ලීම් හතරක් ඔබ වහන්සේගෙන් ඉල්ලුවේ භාග්‍යතුන් වහන්සේ සතුටටපත් වෙලා වර අටක් ලබා දෙමින්ම ආනන්ද තෙරුන් වහන්සේ නිත්‍ය උපස්ථායක තනතුරට පත් කරගත්තා කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පුරලා උන්වහන්සේ අග්‍ර උපස්ථායක තනතුර දරුවා
ඒ මග්‍ර උපස්ථායක තනතුරු දරපු ආනන්ද තෙරුන් වහන්සේ පිඟත්ති භාග්‍යතුන් වහන්සේගේ සිතුවිල්ල දැනගෙන උපස්ථාන කළා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට පෑන් පනවද්දි පෑන් වර්ග දෙකම ලැබලා දීලා තියෙනවා. උණු පෑන් සීතල පෑන්. දැහැටි දඬු පිළිගනිද්දි මට්ටම් තුනකෙම දැහැටි දඬු පූජ කළා තියෙනවා. අතපය සම්භාහණය කිරීම, පිට සම්භාහණය කිරීම, ගන්ධ කොටිය අතුගෑම මේ හැම උපස්ථානයක්ම භාග්‍යතුන් වහන්සේට ආනන්ද තෙරුන් වහන්සේ කරලා තියෙනවා. ආනන්ද තෙරුන් වහන්සේ රාත්‍රී කාලයේහි හුළු අත්තක් අතින් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටිය වටා නව වාරයක් පැදකුණු කරලා තියෙනවා. එහෙනම් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටිය වටා නව වාරයක් පැදකුණු කරපු මේ ආනන්ද හාමුදුරුව අවුරුදු 25ක් එක දිගට නිදාගෙන නැහැ කියලා සඳහන් කළා තියෙනවා. නීසජ්ජිකංගේ කියන්නා වූ දූතාංගය ආනන්ද තෙරුන් වහන්සේ සමාදන් වෙලා තියෙනවා. එහෙම සමාදන් වීමට ප්‍රධානතම හේතුව තමයි බැරි වෙලාවක්වත් ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ කතා කරද්දී වචනයක් කතා කරලා දෙවනවරත් කතා කරන්න උනොත් ඒක භාග්‍යතුන් වහන්සේට වෙහෙසා. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ කිසි විටක භාග්‍යතුන් වහන්සේට වාර දෙකක් ආමන්ත්‍රණය කරන අවස්ථාව දීලා නැහැ. පිඟත්ති ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ එක වරයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ ශනීම භාග්‍යතුන් වහන්සේ ළඟටම යනවා. භාග්‍යතුන් වහන්සේට යම් තැනක යමක් අවශ්‍ය වෙනවද සිතුවිලි මාත්‍රෙන් පින්වත්ති භාග්‍යතුන් වහන්සේගේ සිතුවිලි දැනගෙන ආනන්ද හඳුරු උපස්ථාන කරලා තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ එක කලෙක අපි කලින් සඳහන් කරපු අග්‍රස්ථාන පහම ලබලා දෙමි භාග්‍යතුන් වහන්සේ ආනන්ද හඳුරුවන්ගේ මහා ගුණ කන්දරාවක් වර්ණනා කරනවා. මේ විදියට පින්වත්ති භාග්‍යවතුන් වහන්සේට අවුරුදු 25ක් ආනන්ද හාමුදුරුව අග්‍ර උපස්ථායක තනතුර දරනවා. මනා බුද්ධ සංඥාවක් ওই අවුරුදු 25 පුරාවටම ආනන්ද තෙරුන් වහන්සේට තිබිලා තියෙනවා. කොයි තරම් බුද්ධ සංඥාවක් තිබුණද කියලා කියනවනම් එක්තරා දවසක භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ධර්ම දේශනාවක් කරනවා. මේ විශ්ව ධාතුවේ තිබෙන මට්ටම පිළිබඳව විශ්වයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන දැනුම දැනිච්ච ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සතුටු වෙලා භාග්‍යතුන් වහන්සේගේ ඥාණයට ගෞරව කිරීමක් වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් වර්ණනා කරනවා. මේ විශ්ව ධාතුව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තිබෙන්නා වූ ඥාණය පිළිබඳව සිහිපත් කරමි. ඒ මොහොතේ ඇති කරගත්ුවේ බුදු ගුණයත්තික ලැබිච්ච බුද්ධහනුස්සතිය නිසා ආනන්ද හාමුදුරගේ හිත සතුටටපත් වුණා. ඒ විලාවේ එතන හිටිය ධර්ම ශ්‍රවණය කරපු උදායි කියලා තෙරුන් වහන්සේ නම. මේ උදායි තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය එවන් ශාසනික නුඹ මොකද්ද කරගෙන තියෙන්නේ කියලා අහනවා. මේ වගේ ශාසනයක ආනන්දලුම මොකද්ද කරගෙන තියෙන්නේ? එකෙන ආනන්ද හාමුදුරේ වෙනකොට සෝවාන් ඵලයට පත් වෙලා විතරයි හිටියේ. නමුත් ආනන්ද හාමුදුර රහත් වෙලා නෑ.
අදත් බොහෝ දෙනෙක් චෝදනා කරන නෙමේ ආනන්ද හාමුදුරන්ට රහත් වෙන්න බැරි වුණේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කර කර හිටපු නිසා කියලා. ඒ චෝදනාවම දක්වමින් අද සමහර දෙනෙක් උනන්දු කරවනවා බුදුන් වැඳ වැඳ හිටියොත් භාග්‍යතුන් වහන්සේට වන්දනා කර කර හිටියොත් ඒ කෙනාටත් රහත් වෙන්න බැරි වෙනවා කියලා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ සරණ නොගියෙන් පස්සේදී බොහෝ දිනකට එවැනි සිතුවිලි පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ කිරී සද්ධාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාව අදට ජීවමාන සංඥාවෙන් කරනවා කියන එකයි. ආනන්ද හැඳුනගේ කතාවෙදි තියෙනවා ආනන්ද හැඳුන රහත් බව ලබලත් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. ඒ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු ඉදිරියට. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උදායි හැඳුනට කියනවා උදායි එහෙම කියන්න එපා. උදායි දන්නවද මේ මොහොතේ ආනන්දට ඇතිවෙච්ච මේ සිතුවිල්ල කොච්චර බලවත්ද කියලා. උදායි යම් කලෙක ආනන්දේ මේ ජීවිතේ මරණයට පත් වුණොත් ජීවිත හතක් යනකන් දිව්‍ය බ්‍රහ්ම සැපම පමණයි විඳින්නේ. ජීවිත හතක් දිව්‍ය බ්‍රහ්ම සැපම පමණයි විඳින්නේ. එතනදී අට කතාවේ කියලා තියෙනවා ඇයි ආනන්ද හාමුදුරන්ට ජීවිත හතකට ලැබෙනවා කියලා දේශනා කරේ. එතන කියනවා ඇත්තටම ආනන්ද හාමුදුරන්ට ජීවිත හතකට වඩා එහා ඒ ආනිසංසය ලැබෙනවා. නමුත් ආනන්ද හාමුදුරු සෝවාන් ඵලයට පත් වෙලා හිටපු නිසා ආනන්ද හාමුදුරට උපරිම ගමන් කරන්න පුළුවන් ජීවිත හතයි. යම් කලෙක එසේ නොවුන පෘථග්ජනයෙකුට ඔය බුද්ධානුසතිය වැඩුණා නම් සසරේ ලබන ආනිසංසය මෙපමණයි කියලා නිමක් කරන්නට බෑ. ජීවිත මේ ප්‍රමාණයටයි කියලා ගොනු කරගන්නට බෑ. භාග්‍යතුන් වහන්සේ කියනවා නමුත් උදායි ආනන්දට ආනිසංසය විඳින්න ලැබෙන්නේ මොකද මේ ජීවිතේම අරහත් ඵල ලැබෙන නිසා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනා බුද්ධ සංඥාවකින් ආනන්ද හැඳුරු වැඩවාසය කළේ. මෙහිම අවුරුදු 25ක් ආනන්ද හැඳුරු උපස්ථාන කරපු භාග්‍යතුන් වහන්සේ 80 වෙනි වියේදී 45 වසරක් සම්බුද්ධ කාලය ගත කරලා භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා. ආනන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේගේ ධාතු ආදාහන පූජාව සිද්ධ කරනවා. දින හතක් භාග්‍යතුන් වහන්සේගේ දේහෙත් මත් දින හතක් එක දිගට භාග්‍යතුන් වහන්සේගේ මේ බුදු සිරුර දැල් වෙනවා. තවත් දින හතක් භාග්‍යවතුන් වහන්සේ තාන කරපු විදියට ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාට නොඑක් නොඑක ආකාරයට පොදු පූජා පවත්වනවා. සතිකී පූජාව ජේතවනාරාම විහාරයට වැඩම කරලා තියෙන්නේ කොහොමද? පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් ගමන් කරන උපස්ථායකයන් වහන්සේ නමක් විදියටමයි. ඒ කාරණාව බොහොම විශේෂයෙන්ම දක්වලා තියෙනවා ආනන්ද හාමුදුරු කුසිනාරාවේ ඉඳලා ජේතවනාරාමයට වැඩම කරලා තියෙන්නේ. ඉදිරියෙන් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. මම උන්වහන්සේගේ පසුපසින් පාත්‍ර සිවුරු දරාගෙන වඩිනවා කියන පින්වත් එහෙම ඇවිල්ලා ආනන්ද හාමුදුරු තමන්ගේ උපස්ථානය නතර කරලනේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳිද්දී භාග්‍යතුන් වහන්සේට යම් විදික උපස්ථාන කළා නම් ඒ කිසි මංගයක් අඩුවක් නොකර භාග්‍යතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් ආනන්ද හාමුදුරු උපස්ථාන කළා තියෙනවා. මේ කාරණාව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අට කතාවේ විශේෂයෙන්ම දක්වලා තියෙනවා ආනන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය
කොහොමද උපස්ථාන කළ තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ආනන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්නේ කුටියට වඩිනකොට ගිහිල්ලා තියෙන්නේ කලින් කුටිය ළඟට ගිහිල්ලා වැඳගෙන අවසරයක් ලබාගෙන. භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවෙන් පස්සේදී ඒ විදියටම බුද්ධ සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේගේ කුටියට වැඩම කළා තියෙන්නේ. හරියට අර ගරු කටයුතු කෙනෙකුගේ කාමරයකට යනකොට තට්ටු කරලා මම එන්නද කියලා අහන අවසරයක් අරගන්නෝ වගේ කුටිය ළඟ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියට වන්දනා කර තියෙන්නේ. එහෙම විවර කරලා මංච පීඨං නිහරිත්වා පප්පෝටිත්වා ගන්ධ කුටින් සම්මන්ජිත්වා මිලාත මාලා කචවරං චඩ්ඩෙත්වා අතිහරිත්වා පුන යතහටාණේ ඨපිත්වා භගවතෝ තිත කාලේ කරණීයං වත්තං සබ්බමකාසි ම ඉවත් කරලා ඒවක් ගසලා පරවෙච්ච මල් ආදී සියල්ලක් ඉවත් කරලා තබල තිබෙච්ච පැන් ආදී සියල්ලක් ඉවත් කරලා අලුත් පැන් තබලා අලුත් මල් තබලා ඇඳපුටු ආදී සියල්ලක්ම නියමත නියමති ස්ථානෙහි තබලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලයේදී යම් උපස්ථානයක් කරා නම් ඒ සියලුම උපස්ථානියන් ආනන්ද තෙරුන් වහන්සේ බුද්ධ පරිනිර්වාණිනුත් කරලා තියෙනවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේට නහන පැන් සූදානම් කරලා දානීය සූදානම් කරලා දෙහෙට දඬු සූදානම් කරලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා නනු භගවා අයන් තුම්හා කන්නාහන කාලෝ. මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනවන් පෑවෙන් පස්සේදී අදත් අපිට තියෙනවනි සැකය බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් උපස්ථාන කරන බුද්ධ සංඥාව වැඩිච්ච බුදු ගුණ දන්න සද්ධාවන්තයෝ අදත් ලංකාවේ ඉන්නවා. වර්තමානයේ වෙනකොට සත්පුරුෂ ප්‍රඥාවන්තයන්ගේ අනුග්‍රහය ලැබිලා තමන්ගේ පෙර කුසල් මතු කරගෙන තමන්ගේ නිවෙස්වල ජීවමාන සංඥාවෙන් උපස්ථාන කරන ශ්‍රද්ධාවන්තයෝ ප්‍රඥාවන්තයෝ දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තිනවා ලංකාවේ. අත්වන සද්ධාව තිබෙන ප්‍රඥාව තිබෙන වීරවන්තයන්ගේ වීරිය අඩුකක් ගැන නොඑක් නොයි කතා කියනවා. හැබැයි උන් දන්නේ නෑ එහෙම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පූජාවට බැනපොයට අවසානයේ උනේ මොකද්ද කියලා. ගෙන ගිහිලා රජවරු බුද්ධෝපස්ථාන කරද්දී 86000ක් එනම් බුද්ධෝපස්ථානෙට නින්දාවක් කරනවා කියලා කියන්නේ අවීචියට මග හදා ගන්නා වූ ක්‍රියාවක්. නමුත් අද කාලේ බොහෝ දිනෙකට මේ බුද්ධ පූජාවට ගරහණයි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ඔහොම උපස්ථාන කරන්න ඕන නෑ කියලා. නමුත් මෙතන සඳහන් කරලම තියෙනවා ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී කලියොතු සියලුම වත් පිළිවෙත්ටි විදියටම කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේට මේ නාන කාලයයි අයන් ධම්ම දේශනා කාලෝ කියලා බණ කියලා වෙලාවට කියලා මතක් කරන ස්වාමීන් දැන් ඔබ වහන්සේ ධර්ම දේශනා කරන කාලයයි අයන් බික්කුණන් ඕවාද දාන කාලෝ ස්වාමීනි මේ බිච්චුන්ට අවවාදයේ දෙන කාලයයි අයන් සිංහ සෙයියා කප්පන කාලෝ ස්වාමීනි දැන් මේ ඔබ වහන්සේ සැතපෙන කාලයයි අයන් මුකදෝවන කාලෝ ස්වාමීනි ඔබ වහන්සේ දැන් මේ මෝදෝන කාලයයි කියලා නියමිත වෙලාවෙදී ගිහිලා භාග්‍යතුන් වහන්සේට ආනන්ද හැමදුර මතක් කරලා තියෙනවා. මම මේ කාරණාව විශේෂයෙන්ම මෙතන එකතු කර ආනන්ද හැමදුරගේ කතාවේදී බුදුරජාණන් වහන්සේ පිරිමන් පෑවෙන් පස්සේදී ආනන්ද හාමුදුරුව භාග්‍යතුන් වහන්සේට බුද්ධ උපස්ථානය කරලා තියෙනවා කියලා. හැබැයි මිත්‍යා දෘෂ්ටිකින්ට මෙහෙම අදහසක් එන්න පුළුවන්. කොහොමත් ළඟින් හිටපු කෙනෙක් නැති වුණාම ඒ කෙනාට දුක වේදනාව දැනෙනව වැඩි. ඒ නිසා ඔය කටයුතු ටික කළා වෙන්න පුළුවන් කියලා. අම්මා කෙනෙක් තමන්ගේ ළමයෙක් නැති වුණාම එකම ළමයෙක් නැති වුණාම මේ ළමයා ගැඳුම් අරගෙන ඒ ළමයා පාවිච්චි කරපු බඩු ටික අරගෙන හරියට අසිහියෙන් ඉන්නෝ වගේ සමහර මිත්‍යා දෘෂ්ටිකෙන් හිතෙන්න පුළුවන් ආනන්ද හැමතුරුත් එහෙම හිටියදෝ කියලා. එහෙම හිතන්නවත් එපා.
මේ ශාසනයෙහි සිහිය තියෙන භික්ෂුන් වහන්සේලා යම් පමණට වැඩි හිටියද ඒ සියලු භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානෙහි සිටියේ ආනන්ද හාමුදුරුව ආනන්ද හාමුදුරන්ගේ සිහිය දෙවෙනි වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිහියට පමණයි එහෙනම් එවන් සිහියක් තියෙන උත්මයෙකුට පිඟුතුනි සිහිය නැති ක්‍රියාවන් වෙන්නේ මේ හැම එකක්ම භාග්‍යතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුකූලව කරපු දේවල් මේ කාරණාවල් පිඟුතුනි මේ විදිහට සංග්‍රහ වෙලා තිබෙන්නේ මට හිතෙන්නේ ඇත්තටම ආනන්ද හාමුදුරුවන්ගේ උපස්ථානෙ දැනගන්නම නෙමෙයි අපිටත් භාග්‍යතුන් වහන්සේට උපස්ථානයක් කරන්න වීරියක් ලබා ගන්න එහෙම පින්වත්ති තුන් මාසයක් ගත කරලා ආනන්ද හාමුදුරුවෝ පළවෙනි ධර්ම සංගායනාවට කලින් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයක් අරගෙන උන්වහන්සේ සිව්පිලි සිබියාවට පත් වූ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා ආනන්ද හාමුදුරුවන්ගේ රහත් බවත් පිටුතුරි කිසිම රහතන් වහන්සේ නමක් නොලබපු විදියටයි රහත්භාවය ලැබුවේ ආනන්ද හාමුදුරුවෝ නොඑක් නොඑක් ක්‍රමයන් වලට වීරිය වඩලා භාවනා කරනව රහත් බව ලබන්න. නමුත් ආදාහන පූජාව නිසා බොහෝ වෙහෙස කර බව නිසා උන්වහන්සේට කායිකව වෙහෙසක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ කිරි විරේකයක් කරලා පාදයන් දෙක දෝවණය කරලා උන්වහන්සේ ටිකක් විවේක ගන්න ඕනේ කියලා අවුරුදු 25කට පස්සේදී තමන් වහන්සේගේ කුටියේ නිදන ආසනයේ නිදාගන්න සෝදානම් වෙනවා. පසුව භවනා කරනවා කියලා සිතුවිල්ලෙන් දකුණු අත හිසෙහි තබාගෙන දකුණු ඇලෙන් ඇලවෙන්නට සෝදානම් වෙන මොහොතේ නිදාගන්නත් කලින් ඇලවෙන්නත් කලින් මේ මැද තැනදී ආනන්ද හාමුදුරුවෝ සිව්පිලි සිඹියාවට පත් වූ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ආනන්ද හාමුදුරුවෝ මේ විදියට භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි අවුරුදු 40ක් තව වැඩ ඉඳලා සම්පූර්ණ කාලය අවුරුදු 120ක් වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය දියුණු කරවන්න අප්‍රමාණව වෙහෙසක් දැරුවා. පිඟත්නි ආනන්ද හාමුදුරන්ගේ ශාසනයට වෙච්ච සේවය නම් කියලා නිම කරන්නට බෑ. අද ඔබත් මමත් මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයක් ඉගෙන ගන්නවා නම් ඒ හැම බුද්ධ වචනයක් ඉගෙන ගන්නේ ආනන්ද මහරහතන් වහන්සේ මේ ශාසනයට කරපු සේවය නිසාමයි. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියලා යම් දේශනාවක් ආරම්භ වෙනවා නම් මේ සූත්‍ර පිටකේ යම් ප්‍රමාණයට සූත්‍ර තියෙනවා නම් ඒ හැම දේශනාවක්ම ආනන්ද තෙරුන් වහන්සේ අපට අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් ඉගෙනගෙන කටපාඩම් කරගත් දේශනාවල්මයි. එහෙමනම් පින්වත්නි අපි භාග්‍යතුන් වහන්සේට වන්දනාවක් කරනෝ වගේ ධර්ම දේශනාවක් අවසානයේහි මෙවන් උතුම් ධර්මයක් අපට කියන්නට මග විවර කරලා දුන්නෝ ආනන්ද මහරහතන් වහන්සේටත් මාගේ උතුම් නමස්කාරේ වේවා කියලා නමස්කාර කිරීමත් සත්පුරුෂ ක්‍රියාවක් හැටියට මට රැන් හිතෙන්නේ. එවන් සාසනික වගකීමක් අපි ආනන්ද හැඳුරු කළා. අවුරුදු 120කට පස්සේ උන්වහන්සේ බලනවා තමන් වහන්සේට තව කොච්චර කාලයක් මේ ශාසනේ වැඩ ඉන්නවද තියෙනවා කියලා. එතකොට දැනගත්තා දැන් ආවශ පිරිහිලා. ආනන්ද හාමුදුරු ආව සංස්කරණය කරන දවසේ පිරිනුවන් පාන දවස තීරණය කරනවා. උන්වහන්සේ බලනවා මම පිරිනුවන් පාන්නේ කොහෙද කියලා. කෝලිය ගමේ කපිල වස්තු ගමේ කියලා කියන ආනන්ද හාමුදුරන්ට ඥාති ගම් දෙක. ආනන්ද හාමුදුරන්ට බොහෝ උපස්ථානයන් උපස්ථාන කරපු ගම් දෙක. දැන් මේ ගම් දෙකෙන් කොයි ගමේ මම පිරිනුවන් පානවද කියලා ආනන්ද හාමුදුරු කල්පනා කරනවා. හැබැයි එක ගමක හෝ පිරිනුවන් පෑවොත් අනිත් ගම කලහ කරගන්නවා. ධාතුන් වහන්සේලා බෙදා ගන්න ගිහිල්ලා ගම් දෙක අතර යුද්ධයක් ඇති වෙනවා. යුද්ධය ඇති කරවන්නත් පුළුවන් මටයි, යුද්ධය නැති කරවන්නත් පුළුවන් මටයි කියලා ආනන්ද හාමුදුරු තීරණය කරලා තීරණය කරනවා. මේ ගම් දෙකටම අනුග්‍රහ කරලා ආනන්ද හාමුදුරු මෙහිම පිරිනුවන් පාන්න. පින්වතුනි
මේ පිරිනමන් පෑම බොහොම විශේෂ පිරිනමන් පෑමක් ධම්මපදයේ අට කතාවේ මේ කාරණාව විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා බාල වර්ගයේහි වනවාසී තෙරුන් වහන්සේගේ කතාව දක්වන කතාවෙහි පිංගත් අපි මේ ලෝකේ යම් තැනක මරණයට පත් වෙනවා නම් අපි මැරෙන හැම කෙනෙක්ම පිංගුතුනි මැරෙන්නේ මේ සංසාරේ පුරාවටම අනන්ත ප්‍රමාණ මෙරුණු තැන්වල නමුත් ආනන්ද හාමුදුරුවෝගේ පිරිනිවන් පෑම සසරේ පුරාවටම පිරිනිවන් නොපාපු ස්ථානයක මේ උන්වහන්සේ පිරිනිවන් පාන්නේ උන්වහන්සේ කිසිම කලෙක සසරේ උන්වහන්සේ මෙරුන් නැති තැනක ඉඳගෙනමයි ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ ඒ කොහොමද කෝලිය ගමේ කපිලවස්තු කියන ගමයි කියන ගම් දෙක බෙදෙන රෝහිණී නම් නදී තීරයේහි මැද්දේ තල්ගස් හතක් ප්‍රමාණයට ආකාශයේ ඉඳගෙන තේජෝ දහතුට සමවැදිලා අදිෂ්ඨානයක් කරනවා මාගේ ශරීරයේහි ධාතුන් වහන්සේලා සමව කොටස් දෙකකට බෙදිලා කෝලිය ගමටයි කපිලවස්තු කියන ගමටයි වැඩම කරත්වා කියන අදිෂ්ඨානෙන් උන් වහන්සේ තල්ගස් හතක් ප්‍රමාණයක ආකාශයේ ඉඳගෙන පලගක් බැඳගෙනම ආනන්ද තෙරුන් වහන්සේ පිරිනිවන් පානවා ඒ පරිනිර්වාණයත් එක්ක උන්වහන්සේ ආකාශ තලයේම දැල්විලා ඕලී ගමටේ කපිලවස්තු කියන ගමටයි ආනන්ද තෙරුන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදියටම පතිත වෙනවා පින්වත්නි එතන සදහන් කරලා තිබෙනවා විශේෂයෙන්ම මේ සසරේ මම යම් තැනක මැරුණොත් පින්වතුනි මම මැරලා වල දාන්නේ සසරේ අනන්ත ප්‍රමාණ වාරයක් වල දාපු තැනක අපි මේ භූමියේ පය තබනවා නම් යම් තැනක ඒ පය තබන සෑම තැනක්ම කියලා කියන්නේ පින්වතුනි සසරේ අපටම හැදිච්ච සොහොන් භූමිය ජීවිත සිය දහස් ගණන් අපි මැරලා වල දාපු තැන්වලයි පින්වතුනි අපි ගෙවල් හදන් ඉන්නේ අපි ඇවිදින්නේ අපි සැප සම්පත් විඳින්නේ අපි දුක් විඳින්නේ නමුත් ආනන්ද හාමුදුරුවෝ සදහන් කරලා තියෙනවා එතන මේ සසරේ කවදාවත් නොමරුණු තැනක ඉඳගෙනයි ආනන්ද හාමුදුරුව පිරිනවන් පෑවේ ඒ තමයි ආකාශ තලයේ ඉඳගෙන එහෙමනම් අපේ සම්බුද්ධ ශාසනයට නිම කරන්නට නොහැකි මහ මෙහෙවරක් කරලා කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පුරලා අප වෙනුවෙන් අනුග්‍රහයක් කරනම මේ ශාසනයට ඇතුල් වෙලා උතුම් මහරහත් බව ලබලා පිරිනිවන් පාවදාල ආනන්ද මහරහතන් වහන්සේට අපි මේ වෙලාවේ දේශනාව නිමාවටපත් වෙන මොහොතේ নমස්කාර කරමු අපි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනයක් වචනයක් කියන කියන වාරයක් වාරයක් පාසා ඒ හැම নমස්කාරයක්ම නොඅඩුවම ආනන්ද මහරහතන් වහන්සේටත් ලැබේවා ඒ මේ ශාසනයේ අප වෙනුවෙන් ධර්මයේ කටපාඩම් කරලා අපට මේ ධර්මීය මේ විදියට සංග්‍රහ කරගෙන එන්නට මග විවර කරලු දුන්නු අපේ නිවන වෙනුවෙන් මගේ ඔබේ නිවන වෙනුවෙන් මහත් උපකාරයක් කරපු ආනන්ද මහරහතන් වහන්සේට මාගේ උතුම් নমස්කාරය වේවා කියලා අපි හැම දිනාම සාදුකාර දීලා ප්‍රාර්ථනා කරමු පින්වත්නි ආනන්ද තෙරුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදටත් ලංකාවේ හැම තැනකම වැඩවාසය කරනවා බොහෝ තැන්වල වැඩවාසය කරනවා හැම තැනකම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වඳිනෝ වගේම හිතනද මේ ශාසනයෙහි දෙවිනි බුදුවරයෙක් වගේ මගේ නිවන වෙනුවෙන් අනුග්‍රහ කරපු ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා নমස්කාර කරන්න. එහෙමනම් අදින් අපි ආනන්ද මහතෙරුන් වහන්සේගේ කතාව මේ විදියට කෙටියෙන් නිමාවටපත් කරනවා. කෙටියෙන් නිමාවටපත් කරා කියලා සදහන් කරේ ආනන්ද හාමුදුරු පිළිබඳව ධර්මයේ තිබෙන ප්‍රමාණය සදහන් කරන්න ගියොත් දීර්ඝ විස්තරයක් සඳහන් කරන්න වෙනවා නමුත් කෙටියෙන් මේ ප්‍රමාණයට හරි ආනන්ද තෙරුන් වහන්සේගේ කතාව දැන ගැනීම ඉතාම විශේෂයි එහෙමනම් කාල වේලාවත් අවසන් වෙලා තිබෙන නිසා අපි දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා මේ උතුම් සද්ධර්ම දේශනාව අද මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්නට net නාලිකාවේ දායකත්වයේ දරමින් ධර්ම දක්ෂිනාවේ දායකත්වයේ දරමින් ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා වැලිපැන්න ගහ මුල්ල අඹවල අංක 818 ලිපිණේ පදිංචි TM ඥානවති මහත්මිය ඇතුළු
පවුලේ දූ දරුවන් පිරිස 23 වන දිනට 72 වෙනි ජන්මදිනයේ සමරන ඥානවතී මහත්මියට පුණ්‍යානුමෝදනා කළ ආශිර්වාදයේ කරගෙනයි මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට සිද්ධ කරනු ලබන්නේ. ඒ ආදරණීය මෑණියන්ට නිදුක් භාවයේ ලැබේවා නිරෝගී භාවයේ ලැබේවා තවත් චිරාත් කාලයක් නිදුක් නිරෝගීව ඉඳිමින් තමන්ගේ සසරට උපකාර වන බොහෝ කුසල් දහම් වඩාගෙන සීලාදී ගුණ ධර්මයන් සම්පූර්ණ කරගෙන සීල බලාපොරොත්තු අපේක්ෂාවන් බාධාවකින් තොරවිටු කරගෙන ජීවත් වන්නට ඒ මෑණියන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ මොහොතේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේ මේ ආදරණීය මෑණියන් මෙලොවට බිහි කරපු ආදරණීය දෙමාපියන් දෙපළටත් පින් දෙනවා. මියගේ දෙමාපියන් දෙපළ ප්‍රධාන සංසාරයේ සියලු මියගේ ඥාතීන් පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම 81 වෙනි විහි පසුවන ආදරණීය ස්වාමි පුරුෂයා වන පතිරණ මහත්මාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. එපියානන්ටත් නිදුක් භාවය නිරෝගී භාවය සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දූ දරුවන් ලීලී වරුන් බෑනා වරුන් මුණුපුර මිනිපිරියන් හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන ගමන් දේශිකානන් වහන්සේනා අපටත් නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා මහඉලු පල්ලම කොබුක් ඇඳ පදිංචි ඩීඑම් ධම්මිකා දිසානායක මහත්මියතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා අම්පාර තිස්සපුර අංක 172 නිවසේ විසූ 2020 මාර්තු 25 වෙනිදා මියගිය ඩීඑම් මහින්ද දිසානායක සොහොරාට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම මීට වසර 13කට පෙර මියගිය කුඹුක් කැඳ අංක 10 නිවසේ විසූ ඩීඑම් කිරිබණ්ඩා පියාණන්ටත් ඒ වගේම සසර මිය පරලෝකයේ සියලු මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නටත් මේ මෙහිලාවේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහයිලු පල්ලම පදිංචි ලිලියන් ජයලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ හැම දිනාටම ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ මිය පරලෝකයේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධි වෙලින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි සාදු කියා පුණ්‍යානුමෝදනා කරන ගමන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් භව නිරෝගී භව සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඩීඑම් ධම්මිකා දිසානායක මහත්මියතුළු පවුලේ හැම දිනාටම ධර්ම දාන මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේමත් ලෞකික සීල බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන්ගේ සීලෝ අපේක්ෂාවන් මුදුන්පත් කරගෙන බොහෝ කුසල් දහම් වඩමින් ජීවත් වන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා එත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ලඟා කරගත්තා වූ සීල කුසල කර්මයන්ගේ බලයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා මේ සීල කෙලිස් බරින් නිදහස් වෙම්වා අජර ඕ අමර ඕ නිවන ලැබසනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.